සසරනයිස් ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞත සුපින්වත්තු බස්සවට. ැදෑ සද්ධර්ම සන්නවේදන ක්‍රෑන් විතයේ පෙරගමන්කරුවට ජාතියේ බෞද්ධ නාලිකාව බෞ්ධය ආරූප පාහිනියසේ මේ පෑටනී විත දායිකත්ව සදධර්ම දේශනාව සමාරභ කරනටයි මේ සූදහනම. ඒවෙන් ව දේශනාව පැවත්වීම සඳහා මේ උතුමූ කේන්ද්‍රස්ථානයට වැඩමවා වැඩ සිටිනකාහපල සුරී සද්ධර්ම මහා විහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාම යන උබය විහාරාදීපති කම්මට්ட்டානාචාර්ය පූජනීය තපවන அறிය ද ගෞරවනීය පින්වත්ස්වාමින් වහන්සේ අප හැමඳරාමෙක්ව සාධනාද පවත්වමින් දම්සභාමණඩ පේවෙත පිළිගනිබෝ. සාධූ, සාධෝ සාධෝ. සැෑවත්නේ මේ උතුම වූ සද්ධර්ම දේශනාව සඳහාද දින දායිකත්වය ගෙන කටයතු කරනවා රාජගිරියයේ පාදිංචි පිලිප් මහතා සහ මල්ලිකා පිලිප් මතැන ඇතුරු පවුලේ පිරිසවිසින්. එසේ නම්මතැන් පටන් දේශනාව ආරම්භ කිරීම සඳහා ගෞරවනීය පින්වත් දේශකාණන් වහන්සේට නමස්කාරපූර්කව අරාධනා කරනවා. අවසරයි ස්වාමයෙන් වහන්ස. සමන්තා චක්කවාලේ සූ. රගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කද දම්ම සවනකාලු අයංබදංතා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයං බදංතු නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ සද්ධ දිසම්පන්න කාරුණික පින්වත්නී සසරෙන් නිවනැටි කියන මාතෘකාවයාටතේ දේශනා කරගෙනනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙලායින්නේ. පසුගිය ධර්ම දේශනාවේ දී අපි අවසන් කළේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව ඉන්ද්‍රියක් විභාග කරලාඒ චක්කු ඉන්ද්‍රිය පිළිබාඳව පසගේ දේශනාව සඳහන් කලා ඉන්ද්‍රිය විසි දෙකක් තියෙනවා ඉන්ද්‍රිය කියන්නේ කර්මේට අධිපති කර්මයයි කිස්සම කෙනෙකොට ඒ භාරකාරත්වය ගණ්ඩ පුළුවන්කමක් නෑ දෙමවපියන්ට බැහැ දරුවගේ ඒන්ද්‍රියන් පාලනය කරන්ට දරුවට බැහැ දෙමවපියන්ගේ ඉන්ද්‍රියන් පාලනය කරන්ට එකැන කර්මයන් සහෝදරයන්ට බැහැ සෝදරයන්ගේ ඉන්ද්‍රියන් පාලනය කරන්ට ඥාතතිීන්ට බැහැ ඥාතිීන්ගේ ඉන්ද්‍රියන් පාලනය කරන්ට ඒය නිසා අදත් දේශන ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳවයි තයද ධර්ම දේශනාව දායකත්වය අරන්තියෙන්නේ ඔස්ට්‍රේලියවින්න පිරිිසක්. සෑමධම ධර්මය ශ්‍රවනය කරලා. එධර්ම අවබෝධය තුළින් මෙධර්මයට දායකත්වයක අරගෙන තියෙන. රාජිිරයේ පදිංචි පිලිප් මහතාසා මල්ලිකා පිලිප් මැතිනය ඇතුළු දදුදරුවන් විසින් තමයි. මෙ පින්කවට දායකත්වය දරන්නේ විශේෂාරමුණු ඔස්ට්‍රේලියයාාවේ උසස් ස්‍රධ්‍යාපනය නියයුතු මලිත්ත පිලිප් පුතුනුවන්ගේ. ියොස්සනි දිනැට යෙදෙන විසි පපස්සන ජන්මදිනේ නිවෙවිත්තෙන් ආශිරවාද කිරීම සහදීර්ගාවිශෂ පාර්ථනා කිරීම. පුුණ්‍යානු මෝදනාව පූචය දරනාගම කුසල දම්ම නාහිමියන්ට බියගම ගනීවත්ත විහාරය ලොකුසාමින් වහන්සේට පිලිප් මහත්මාගේ දෙමෝපියන් දෙපලට බඩල් කුඹුරේ පදිංචිව සිටි ගුණපාලපයාාණන්ට සෙලුරාණ විරුවන්ට කොරෝනා රෝගන්ට ියගේ සිියරු දෙනාට පුං යා අනමෝද නසිද කරන්නට සෙත් ප්‍රාර්ථනා කරනව පිළිපසාමි පුරුෂයාට රන්දිිත තරුක නටාසා යන දූ දරුවන්ට නන්දාවති මෑණියන්ට ඩුබාහි සේවේ නියුතු ජගත් මල්ලීට. ඔස්ට්‍රේලියගේ පදිංචි තිවඇති චූටිදුව සහ සනුජ පුතනුවට නිදුක් නිරෝගි සෝපත් භාවය තිරජීවනය සහ දීර්ාශ පාර්ථනා කරනවා. ආරමුණු ෂ්ට සිද්ධ කර ගැනීමේ සිතුවිල්ල ඇතිවීමේ ධර්ම දේශනාවට දායකත්වය දරන්න එමනං ඉන්ද්‍රියන් පිළිබාන්ධව අදත් දේශනාව එ චක්වු ඉන්ද්‍රිය පිළිබාධව පසුගිය දේශනාවදි පැහැදිලි කලාවසානයට අද ඉතිරි ඉන්ද්‍රිය ධර්මයන් පිළිබාන්ධව දේශනා කරනවා සෝත ඉද්‍රිය සෝතකිව කනට ඉද්‍රියව කර්මට් එටන මගේ කියලා හිතුවත් වැරදි මගේ කියලා දැක්කත් වැරදි කනයිති කර්මට එනි සතම ඉන්ද්‍රිය කියන වච්චනය කට දීල තියන සතාග තන්වහස ඉන්ද්‍රී කියන අධිපති නායකත්ය කෞද්ද නායකත්ව ස්වාමියටට බෑස්වාමි දියනයගේ සෝත ඉන්ද්‍රිය පාලනි කරන්ට ස්වාමි දීනට බෑ ස්වාමියගේ සෝත ඉන්ද්‍රියපාලනි කරට දරුවන්ට බැහැ දෙමව්පියන්ගේ සෝත ඉද්‍රියපාලනි කරට් දෙමවපියන්ට බැහැ දරුවන්ගේ සෝත ඉන්ද්‍රිය පාලනි කරන්ට කෞ දෙෙහෙනම් පාලනය කරන්න කර්මය එනිසා තමයි ජාතියම් කංහැෙන් නැති පුච්චලෝ ලෝකෙ පාල වෙන්නේ සහර කෙනෙට ඉපදිලා වසර කීපයක් යැනකොට කං එහෙන් නැතුවෙනවා. සමහර කෙනෙකුට අවුරුදු විස්සක් විසිපහක් යනොට ශ්‍රවන ශක්තිය නැති වෙනවා. ශ්‍රවණ ආධාරකයක් ගහගිනී න කනය ඇතුලි. ඒකෙන් අහන්නේ. හරියාකර වහෙන්නැක. සමහරකෙනකුට අවුරුදු තියා හත ලියදයේ දේසිද් වෙනවා. සමහර කෙනෙකුට අුදු හැට හැත්තඇ විදි සිද වෙන ඇැහේ අඩුුවෙන කියන මට දැකන් දෙක ඇහෙනෝ අඩුයි එතකොට කෞද්දෝක පාලනය කෙර මට ඇහෙන අඩුුවයි කිව්වනං යොක මගේ එකක් මගේ කක්නම කවදාවච් කියයන්න න මට දැන් ඇහෙන අඩුයි කියර පාලනය මගෙන එහනම් මට පාලනයක් නැහේ කදකොට පාලනය කරන්න අධිපති කවද් කර්මය හැබැයි ක හිතනවා මට අයිති කියලා එම හිතුවොත් මිත්‍ය සංකපයොක මගේ මට අයිතිී කියලා දැක්කොත්දි ක කර්මයට අයිතිී ක හිතුවොත් සම්මා සංකප නිවැර දිවහිතනවා කර්මයට අයිතී කියලා නෝනි දැක්කොත් සමදිට එහන නිවැරදිව දකින්න නිවැරදිව හිතන්න්නන කොහමද හිතන්න ඕොනිය. සෝත ඉන්ද්‍රියහවත් කන පිළිබඳව නැවත්ත ආයි හිතනවන කොහමද හිතන්න ඕෝන. මගේ කිය හිතුුවොත් දිට්ටියට වැටිලිවරයි. වැරදි දර්ශනට වැටිලිවයි. කර්මයට අයිතිලා හිතුවොත් කර්මයට අයිතී ක දැක්කොත් හැබඒ සභහාවතාම සිතයි යටම ස්ථාවර වෙලා නෑනේ එ නැති නිසා කන මගේ කියලා කියනවා එම හිතනවා සිතුවිල්ලත් වැරදිය දර්ශනයත් වැරදි එනම් කාඩදායිතික කර්මයට අයිති පාලනය කර කර්මය කනෙන් කරන්නේ බාහිර සද්ද ශ්‍රපණය කර එක කරන්නේ ාහිට සබ්ද ශ්‍රවණය කරන එක ස්්‍රවනයට උපකාර වෙන මූලිකත්්‍ය අරන් තියෙනවා ප්‍රධානත්්‍ය අරගෙන තියෙනවා එයා නැතුව ශ්‍රවනය කරන්න අහන්ඩ බේ එ හරියට පිහිටල නැත්තංඩ සමහර අවුරුදු අස්සුව යනුවුවයි ස්්‍රවන සාක්තියම නැ ඇහෙන ස්වභාව හොඳටම තියෙනවා ටමන සමාහරකනකොට වය සෞරදු පහල විශ්්‍යදි නැති වෙලත්තිීවා. එ අයිති කෞද මේ පාලනය අරගිනැති එන මං ඉදිරියට හිතන්ඩෝනනි කාට අයිති කිලාද. හිතන්ඩත්වෝනේ විතරක්න මේ දකිින්දත් දකිින්දත්. තොර නිවැරදිව හිතනවා අර්යෂ්ටාංගික මාර්ගී ප්‍රඥාවට අයිතිකොට සැවැදිෙනවා වැරදිව දකිනවා සම්මාධීට්ටි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සමාධික්කයේ වැඩෙනවානිත් අන්ගය ඒ වැඩ ප්‍රඥාව අවර්ෂයම කරන්න ප්‍රඥාව ඒ ප්‍රඥාවට උපකාර පිණිසයි සමාධියතින්නේ සමාධියයටට උපකාර පිණිසයි සීලයතිී සීලය සමාධියට උපකාරවෙනවා සමාධිය ප්‍රඥාවට උපකාර වෙන සමාධීකයන් එක ග්‍රථාවේ එක ගහ සිතින්. තැන් පත් වූ සිතින් තමයි පරීක්ෂණය කරන්න. ප්‍රඉන්ද්‍රිය කිව කර්මයයි එනම්න එනි සතම බුදුරජාන්සේ දේශනාය කරන්න මහනි ඇස පුරාණ කර්මයක්. කන පුරාණ කර්මයක්. හැබැයි අප එම හිතන්නේ නැහ. එම දකින්නෙත් මෙ ඉදිරියට හිතන්නත් නි ඉදිරට දකිින් නත්තෝන යාකාරීයට යම ආකාරයකින් ශ්‍රවන ශක්තිය එහි මේ ශක්තිය දුරල වනු කළබල වෙන්නපා අඩන්ඩෙපා සෝකවෙෙන්ඩෙපා කනගාට වෙන්ඩෙපා ප්‍රතිකාර්ම තියෙනවා වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකර්මතියනවා හැබයි ඒ වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර්මවලට ඇහුම් කම් දෙනා ඇතිවා ප්‍රතිකර්ම වලින් සුවවිනා යතිවා ඇබයි ප්‍රතිකර්ම වලින් සුවකරඩ බැරි ඇතින්නවා දොස්තර මහත්ත කියන බ ඉන්ද්‍රිය සම්පූර්ණ දුරල වෙලාති විකෘති වෙලාන් නවත හදන්න බෑ කිය කියනහදන්න බෑ එකත්ත ඇඒ ත දොස්තර මහත්තයට හදන්න බැරිනම් කාට දහදන්න පුලා ඇයි අදන්න බැරි කර්මයට අයිතියක කර්මය විසින් හැදවා කර්මය විසින් පාලනය කරනවා කර්මය විසින් තීරණය කරනවා එනි සතමයි බුදුරජාන් වස දේශනා කරන්නේ ඔබට ඉන්ද්‍රිය අධර්මය හැටියට කර්මය එම් මීට පස්ස දකිඩෝන කන මට අයිතිකන්නෙමේ හිතන්දත්වෝනනි මටයිතියකක් නෙමේ මගේ එකක් නෙමයි කර්මයට අයිතිකක් කියලාහි තන්නත්වෝන කර්මයට අයිතිකක් කියලා දකින් ටත්තෝනි නාසිත්ති වචය එඩිෑන ගාන ඉන්ද්‍රිය ාන ඉන්ද්‍රීිය කියයන කර්මට් තු නාසිකැන කර්මයක් ව සමහරයගේ හරි ලස්සනට තිනෝක සමහරය විකෘති වෙලා තියනවා ඇයිඒ විකෘති වනේ තමයි කර්මය විසි නිර්මාණය කලා කියල කියය කුසරජරුවන්ගේ නාසේ කැව්මක් ගේවුණාව තු දන්න එක ඇයිහ මුණේ කිය න මැදතිී කැව්මක් ව ගවුණ ඒන්න අලක්ෂන වනේ එතු වඩේ මකක් හිදද. කර්මයක ප්‍රතිඵාලයක් හිදද ෝඒනං ගාන ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන කර්මයයි නාසේ අයිති කර්මීට මටයිති කන. ම හිතුවොත් මටයිති මටයිති කිය දැක්කොත් මගේ කිය දැක්කොත් මිත්‍ය දිිට්ටි මගේ කෙ හිතවොත් මිත්‍ය සංකප් මේ කර්මයට අයිති කිය හිවොත් කර්මයට අයිතීම කිය දැක්කොත් එමට අකුසල කර්ම කරන්නේ පිළිබඳ ඇස මට අයිති කිය ගත්තොත් එය කර්ම කරන කර්මයට අයිති කිය ගත්ත කම කරන්නේ කන කර්මයට අයිති කිය ගත්තොත් කර්ම කරන්නේ නාසේ කර්මයට අයිති කියල ගත්තොත් කර්ම කරන්නේ චව්වා ඉන්ද්‍රිය දිව චිවවා ඉන්ද්‍රිය දිව අයිති කාටි කර්මට ඉන්ද්‍රිය කෑන්නේ කර්මයයි එනම්? සමහර කෙනෙක් කුඩා කාලය ඉන්දලාම එචිවා ඉන්ද්‍රීෙන් අවසාන මොහත දක්වාම රසේ වින්දනය කරන සමාරි. සමහර කෙනෙක් යම් රෝගාබාධයක් නිසා මොකෙන් ආහාර ගන්න බැහැ බටයකින් ආහාර ගන්න බටයක් දලතින නාසයෙන් හරි බෙල්ල ප්‍රදේශයෙන් විදල පුනලිකින් ආර වක් කරන ල ක දීරවර්ග දැකල තිනවා ඇයිඒ දිව පිළිබාන්ධව කරලා තියන කර්මය ප්‍රතිඵල භුක්තිමි දිනවා තමන් කරලා තියෙන පෙර සංසාරයක්කු සල කර්මයක්ඒ ප්‍රතිඵල බුක්තිමි දිනවා එ දිව කියන එක මගේ කියල හිතුවත් මට අයිති කියල හිතුවත් මිත්‍ය සංකප මිත්‍යා දිීකි කර්මයට අයිති කලා හිතුවත් කර්මයට අයිති කලා දැක්කොත් සමා සංකප සමාදිකි යනිත් ඉන්ද්‍රිය ඒකාවිද්‍රරිය කාඉන්ද්‍රිය කාඉන්ද්‍රීකන සරීරයට ද සරීරය මගේ සරයට මටයිති මට අයිතින කවදත්ෝගේ කෙස්්ටික ඉදට බෑන. හම රැලිබට එඩත් බෑ. ්‍ය අන්තර ඉන්ද්‍රියන් දුරල වෙන්නත් බෑන වකු ඩුව නරක් වැඩු බැ කවදාවක් අක්ම පිත්තාස පෙනහළු අර්දයවස්තු දුරල වෙඩ බෑනකු මගෙන ඇ මටඕන විදිහටනේ මගේ වතිෙන්ටෝනි තැන් නිවස වත් එහෙම මගනම් මටෝන විදිහටනේ තියාගෙන දෑ ශරීරයක්ත් එහෙම තියාගඩු දැහෙම තියාගඩ පුුවන් එහම් මගි කාට කර්මයට අයිතිය හැබැ කතා කරන්න මගේ හිතන්නෙත් මගේ එම හිතනවද මගේ කියලා හිතනවද මට අයිති කියලා හිතනවාද මත්‍යස් සංකප්ප මට අයිති කියලා දකිනවද මගේ කියලා දකිනවද කර්මේ අයිති කියලා හිතනවද ස කර්මයට අයිති කියලා දකිනවද එනම් ශරීරය දකින්න න කොහම දටෝ කර්මයට අයි ත යම් කිසිෙන කංගවිකල පුච්චලේ දක්කොත් උපත්තියීම අංගවි කල පුච්චලය කම්මටයිතාත්ට එහෙමෙ එකක් නැහැ අම තත්ත හොඳ ඉදියන් සම්පූර්ණයි හොඳට ඇවිදිනව කනවා හමන්න බැ දරවා අගවි කළයි ඉන්නාද එන්නවා හම කනෙ දක්ම අපි කොකක්ද හිතන්න ඕනේ. නිවැරදිව හිතනන නිවැරදිව දකිනවානං කොහොමද දකින්න ඕන කොහොමද හිතන්නවා සමාහර පුච්චල ඉන්නයි පුච්චලයන්දිහට අවත්ඥාවන්ගැනීම. පහත් කල බලනෝ පහත් කල හිතන ඇත්තින. කවදාවත් හිතන්නත් එපා කවදාවතේ විදි කතා කරන්න තපා කවදවත් විදිර දකින්නත් එපා හිත ඕන නිවැරදිව හිතනවානං නිරදිව දකිනවනං හිතාන් ඕනේ දකින්න නඕනේ මෙයා පෙර සංසාරය කරපු කුසල කර්මයමී ඒක ප්‍රතිඵලයි මෙයා බුක්තිවිදන්නේ අනේ පව් මෙයා තතාගෙත දහම දන්නේ ඒ තතාගත දහම නිවැරදිව පිළිපැදදිනේ ඒ නිසාය කයින් කර්ම කළ ප්‍රාණගාතය කරන්න ගියා සතා මැරුන්නෑ සතාගේ කකුලක් කැඩිල සතා දිවා එතවට සතා මැරුුණේ නෑ සතාගේ කකුක් ැඩුණන උපත්වයමකුලක් නැහැ ඇදැයි හරියට පොල වෙති යන්න බේඒ සතාගේ කකුල් දෙකක්ම කෙඩුව උපත්වේම ඇවිදින්න බ බැ බිමදිගේ ඇදී ඇදයනය දකළතින දකල තින සදහටම රෝධ පුටිව්‍යනාය දැකළ තින යම් පුච්චලේග අතක් කෙඩුව පොල්ලගින් ගාල පැල ඉන වැටත් රන්්ඩුව වෙන කාලනි නිට රන්ඩු එක බඩවෙල කඩාගෙන සහෝධර හෙමත්තිීවා පොල්ල ගත ගැහවා අතක් කැඩුණ තැඒග් මොකක්දට දකින්නන්නේ එක කොටහෙම අතක් නැතිව ඉන්නවන අතක් පණනෑ උපත්තියම මොකදද වෙලාතින්. අපි නිවැරදිව හිතන වනං නිවැරදිව දකිනවන සම සංකප්ප සමදිට්ටි එකගන ප්‍රඥාව තුලින් අපි හිතන වන දකිනවන යා කරලා තින කර්මය හිතන්ටි එයා පෙර සංසාරය මේ බුදු දහම පිළිබඳවයාට අවබෝධයක් නෑ එයට දැනීමත් තිබ්බෙන අනවබෝධයක් තිබ්බේ. ඒය අනවබෝධය තුළ යා කයින් අකුසල කර්ම කළා. එය අකුසල කරම ප්‍රතිපාලයක්යා භුක්තිවිඳන්න ය පව් එයාට මේක කියල දෙන්නඕන යයට මේක තේරුම් කරල දෙන්න ඕනි එක මෙයාට පහදල දෙන්නෝන. එයා ගැන අවතක්ෂේරු කරන්න පහ. ය පහත් කරලා කතා කරන්න පා පවුලයට නනිදා කරන්න එපා අපහස කරන්න එපා ඒග ඔභවය තමන්ට ලැබෙනවා. එනක් කය කියන එක නිවැරදිව හිතනවන නිවැරදිව දකිනවන සම්මසාංකප්පයෙන් හිතන්න ඕන සම්මධදිට්ටියයෙන් දකින්නොයි එන මොකදද වෙලා තින් කෙනෙක් ලස්සන වෙලාඉන්න කෙනෙක් අව ලස්සන වෙලාඉන්න ශරීරරි ඉන්නවන ඇයි ඔය අවලස්සන වෙලා ඉන්න ලස්සන වෙලා ඉන්නේ කා ඉන්ද්‍රිය ගැනයි මේ කියන්නේ ඇතුවට අධිපති කවද පාලනය කෞු්ද කර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරනව දේශය කියන එක කුසල අකුසලයත් අකුසලයක් නිකං අකුසලයම අකුසල මෝූලයක් අකුසල් හටගන්න මූල ධර්මයක් දේශය කියනක් තරහා කියන එක දේශය තරහ ක්‍රෝධය කෙනෙක් සිත්තුල පවතිනවා අනාගාමි මාර්ගයට එනකම්මතිීනෝක ස්ච්ච කෙනටත්තියන. සකෘධාගාමි ච්ච කෙනාට ටිකක් තුනේ වේෙන අනනාගාම මාර්ගයේජ තමකක් නැතිවෙන ඇතකම්මතින මට තරහයන්නෑැකි තමමුලික බුරු එනගේ අනාගාමි කෙනෙක් තේරෙනත් නතුවසම තරහය එක ස්වභාාවය. බුදුරජාන් වසේ දේශනා කරනවා තරහා කෝදය කාලයෙන් වැඩිපර පවත්තන. එතුකොට ඒගව භවය උපදිනකොට සරීර රූප කලාප විකෘති අවලස්සනයි. ලස්සන අඇතු ලෝකින්න්න. උපපර්ති ඉදලම් ඇයි ය දේශය තරහ කරෝද්ධ වෙනුවට වැැපපුරුවේ මෛත්‍රියයි කරුණාවය. කරුණා මෛත්‍රී දෙක සිත තුළ ක්‍රියාත්මක වෙනවානගේ මුහුණ පැහැපත්ද නැද්ද. දේශය තරාව ක්‍රෝධය සිතට ඇතුල්ලු නම මුහුණ ලස්සනයිදඇව ලස්සනයි. ඉති බලන්. එදර කාය ඉන්ද්‍රී අධිපති වෙලා තියන්නේ කවු්ද හැබැ හරිරය මගේ මටයිති. බුදුරජාණ අස දේශනාක නෝක තමන්ටයිත එකක්නමක කර්මයට අයිතික. එනි තම ඉද්‍රී කියන වච්නය පාවිච්ක ඉන්ද්‍රී කිව කර්මයට හදාගත්ත කවුති සත්තු මැරුුව උපදිනකොටම කුසේදීම මරණය උරුම කරගෙනෙන්නේ ගර්බාෂෙන් එලියට එන්නේ මලකුණක් දෙකලතිනවා. අය ගෙදරන්නේ බාහමෙන් නිස්පිරිතාලට ගෙනනිච්ට ගෙදරෙන්නේ හිස්සති. එහෙමයි නැද ඇයි ක්‍රාණ ගත කුස ලේවවිපාකය. එනක් කා ඉන්ද්‍රිය මට ඕන විදදියට දෙතින් සමහර අවස්ථාවල වෙනවා කියනමනේ ඔය රන්්ඩු සරුවල් වෙනකොටහෙම කියනවා සමහරයි ඔහු ඔයාලට පුළුවන් අපිටත් පුළුවන්. ඔලට කරට පුුවන් ඕන දෙයක් කරන්නට අපිටත් පුළුවන්ගමක් කරට හැබ අපට කිරුව නබලවත් මරාගෙන මැරෙන් අපි රන්්ඩ වෙනකොටහෙම කියනවද එනො යි සිතුවිල්ල ඇතිවයාගේ සිතුවිල්ල පෝෂණය වෙනවා සිත වෛරෙන් බලන්නේ පවුල දිහ එකෙදර දිහ බලනිෙත් වෛරෙන් තරහැ ක්‍රෝදෙන්බර. එ සිත පෝෂණය වෙනවා සිත වැඩේනම්. මරනාසන්න මොහොතේ සිතුවිල්ල අයෙන්නේ අරු රගෙන මැරන්ඩෝන කිය කීවන වචන වචී කර්මයකට කියන් වචනය කර ගත්ත කර්මයි. ඒගෙදරන්න කාතාව ගර්භාශෂය පිලිය ලා න දරුවෙක් පි සිඳගන්න සදදුසස්වා කාරයට. එත චුතවෙනත්තකම අ කාන්තාවගේ කුස පිලිසිඳ ගන්න දැ කෞද්දවාවි ඇර මුලින්කි වනි මරාගෙන මැරෙනවා කිවවෙක් තන විල්ලී. හැබැයිද සතුටින්ද බාරරන්තියන භාරගරගෙන තියෙන්න අසතුටින්ද සතුටෙන් බාරගත්ත දරුව පිලිසිඳ ගත්තම අසතුට කෞ්ච සතුට. හැබැයි දරු පදිනකොට අම්මත් මරන දරුවත් මේරු දෙකලනෙ දෙහිමික. අන්න මරාගිෙන මැරුණා දැ තේරෙනවති ඉඩමැට වස්තුවලට සම්පත්වලට තන්හාව ඇතිව රණ්ඩු සරුවල්ලලා ගහ බැනගෙන කයිෙන් අකුසල් කරන වචනය නකුසල් කරනො සින් අකුසල් කරන දේශය තනහාකරෝද වයිර තැ බල නැතුකට ඒන බුදුරජාන්ස දේශනා කරන එක හරිද හරිද එන කාය ඉන්ද්‍රීිය අ මට අයිති මගේද කර්මයට අයිති කර්මයගිත දකින් දෙවිදිීට ඒක යම් කිසි කෙනනෙ දැක්වත් එයා පිළි බන්දව අපහන්සේ බලන්් එක ඒ තොකට බලන්ඩ ධර්මයට අනුකූල යතු ධර්මය දන්නවද තේරුම් අරන්තින අවබෝධ කනන්ති නවා එයඒ සභහවට පත්වෙලා තියෙන පෙර සංසාර කරගත් අකු සල කර්මයයට සෙන්ඒ ප්‍රතිඵලෑය භුක්තිවිදින්නේ අනේයාට ඒ ඇඩ තේරුම් කරල දෙන්නඕන කියල දෙන්නඕනේ අපට පුනර් භවයක් තියෙනවා නැවත භවයක් සකස්සෙනවා මෙවා මේ විදියට හැසිරෙන්න්න මේ විදියට ජීවත්යෙන කයිෙන් කුසල් දාහම් සිද්ධ කරන්න වචනෙන් කුසල් දහම් සිද්ධිරන්න සිති කුසල් දහම් සිදධකරන්නටි. ඔය කුසලකරම මේ විපාකය මේ භවේ මෙතනින් අවසන් එන්නත් පුළුවන් ඇබේ තවත්ම බව සීයක් තියන්න පුළුවන් තවත්ම බව සියකේ විදියට ප්‍රතිසන්ධිගාන්නත් පුළුව ආත්ම බව පසියකේ විදියට ප්‍රති් සන්ති ගඩ පුළුවන් අංග විකලත්තේ විකෘති කාඉන්ද්‍රිය කැමතිදේවට කවුරුත් කැමති නෑ එන්නේ සාතම බුදුරජාන් වහන්සේ මේ ධර්මය අපට පැහැදිලි කරන එහ කාය ඉන්ද්‍රිය මීට පස්සේ මගේ කියන්න දෙපහ මගේ කිව්ගොත් මගේ කියලා හිතුවොත් මගේ කියලා දැක්කොත්මිත්‍ය සංකප පමිත්‍ය දෙකි අයිතිළ හිතුවත් කර්මයට අයිති කළ දැක්කොත් සම්මා සංකප්ප සමදිකි අන්න ඉන අපි ප්‍රඥාවට ත බුදුරජාන් වන්සේ දේශනා කරපු නිවැරදි මග අපි විවෘත කරගත්තා ප්‍රඥාව ඒගාර්ථයනාව ඉන්ද්‍රියන් හතරක් ස්්‍රන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය ස්න්ද්‍ර ස්ත්‍රියක් වශයෙන් හඳුනාගණ්ඩ තියෙන ලක්ෂණ එකට කියන ස්ත්‍රීන්දරිය මගේ මටයිති ස්ත්‍රීය ලැබු ජීවිතය මගේ මටයිති ඉන්ද්‍රිය කියන වච්චන කර්මයහි එද රහෙනම් ස්ත්‍රන්ද්‍රිය කියන එක කොහම ලැබුණක කදා අද කර්මයෙන් ලැබුණ එක කර්මයට අයිතික එන ස්ත්‍රියයක්ක් වශයෙන් නිපදුනියයි කාන්තාපක්ෂය කවරුවත් කැමති නෑ විස්ත්‍රීත්ය පුරුශ්‍යයකුට නැති කාන්තාවකට විතරක් කුරම දුක්්පහක්තියනවා පිරිිමිකෙනෙකුට නැති කාන්තාවට විරක් ුරුම දුප පහක් ති න ස්ත්‍රියක ත්‍රියීකරතියන ක්පහා පලවෙෙනනියක තමයි කාන්තාවක් අසොප් වෙනවා පුරුෂයකුට නෑය පලවෙනි දුක කාන්තාව පුරුෂයකට නැති කාතාවකට විතරක්කුරුම තවත්්දුකත්ති නවා ගැබ් ගන්න තිය පුරුෂය නැති කාන්තාවකොට විතර උරුම තවත්්දු ගක්ති නවා දරුවන් බිහි කරනවා. ර පුරුෂයකට එවේදනවිදදිින්න්ටනි කාන්තාව. ර පුරුෂයකඩ නැති කාන්තාවකට විතර උරුම තවද්දුගක්තිනවා දරුවන් හදන් ඕෝනේ අනිත්තයට අයටත් තිින්ට. එවාගේ පුරුෂයකුට නැති කාන්තාවකට විතර උරුම තවද්දුගක් තියනවා නන්නාදුන පලාතකට නන්නාක්දුනු තැනකට දීගැන්ඩනවා හරි තිීන. ඒස්තීතය ලබනිි කෝමිච හැබැෝක මගේ මටයිති නෑ ස්තන්ද්‍රීිය ව බුදුරජාණන් අශද දේශනා කර කාමේ වර්ද හැසිරීම ස්ත්‍රීත්වය ලබන්න හේතුවක් පුරුෂයෙක් කාමයවර්ද හැසිරුනොත්ය සන්සර දර්ක කාලෙක් ස්තීතයමයි පපුදී කාලිතුල නපොන්සක ලොබදිනවා ස්ත්‍රත්තය වගේ මගේද ස්ත්‍රීත්වය මගේද ද කර්මෙක් කර්මට ද මේ බ ප්‍රාර්ථනා කරන්නමක ඒගවට භවයක් ලැබුණ පිරිමි භවයන්තේ ව ඇත්තේ පාර්ථනා කරන සත්යක් ඒම් හැබැ එතර ප්‍රාර්ථනා කරපයකද ලැබිලති. වෙනත් එක එනම් කාට දයිති එනි සාතම ඉන්ද්‍රී කියන වච්නය පාච්චික ස්තේන්ද්‍ර කඩා කාල දලම තියන වෙනක් ස්ත්‍රියය වන්දුන ගාන්ට හැළි වලංගොල ඉසෙල්ලම් කරන මෙහුන් ගෙතුන් කරන. ස්ත්‍රික්‍රියාවන් ටීනනේ ගමනත්තින කාන්ත ගමනක්තියනවා එහපුරුෂ ඉන්ද්‍රීිය. රක හනා ගන්න තින ලක්ෂණ පුරෂ ඉද්‍රිය.ර තමන් පුරුෂයක් කල ඉපදුනි ඕන කමටද. ද කර්මේට කර්මේටන් රූපයා. කර්මේටනු රපයා. එනි සාතම ඉන්ද්‍රිය කියන වච්චන ප්. ඉන්ද්‍රරිී කියන කර්මයය එනම් ඉස්ත්‍රියයක් වුණා කිය අමනාපෙල වැඩක් නෑ. ුයක්ුුණා කියල උඩුගු වෙලාවැඩකුත් නෑ ලැබිලා තියෙනෙ කොහම ඒකට අදාළ කර්ම සිද්ධ කරානම් එසභාාවය ලැබල තියනස්භාාවය ලැබුණ එන සංසාර ප්‍රාර්ථනා කරන්න ඔන්න යසෝධරාන පාර්ථනා කරව නිවන් දකිනතුරුම් බුදු වෙලා නිවන් දකිනතුරුම වානහන්සේ භාරයාෙන්ට ප්‍රාර්ථනා ඒ ප්‍රර්ථනාට අනුව පිං කල එක යට ලබුණ එකට ඒ කර්මයෙන් මේ දකල් ලෙබුණ කර්මල්ල ච්ච එ ස්තීන්දිය පුරෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රියන් ජීවිත ඉන්ද්‍රිය කියන්නේ මෙ සියලු ඉන්ද්‍රියන් ප මේ ස් සියලු කොට ස්පාලනය කරන එක චක ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගන ඉන්ද්‍රිය ජිවා යින්ද්‍රිය කායින්ද්‍රිය තේන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ශියල්ල පාලනය කරන චීවිත ඉද්‍රී ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ සුද්දාාශ්්‍රක කලාපය සත්‍ර මහදහතු සුද්ාශ්‍රක කලාපයට අයිති දෙයක් හැබැයි ඒ ජීවිත ඉන්ද්‍රිය කියන ඒ සුද්දාාශ්්‍රක කලාපයට තියෙනවා අනි සියලුම කොටස් පාලනය කිරීමේ බලයක් ජීවිත ඉන්ද්‍රී ජීවිතය පාත්වාගන්න අවශ්‍ය කන්න කර්මයේ සියලුම සරරිරියනිකු සියලුම කකොටස් පාලනය කිරීමේ හැකි අවක්තියෙනවා ජීවිත ඉන්ද්‍රියයට. ඒ කර්මිට්. ඒ කර්මය අවසන්න ජීවිත ඉන්ද්‍රයේ ශක්ති අවසන්නං ඒගේ මරණේතන් දෙ සිද්ධ වෙන. එකට කියන චීවිත ඉන්ද්‍රිය උපත් චේදක මරණය. චීවිත ඉන්ද්‍රියගේ උපත්චේදනය තු ජීවිතය කියැන පැවැත්ම ඉන්ද්‍රිය කියන්නේ කර්මය කර කර්මයෙන් පැවැත්වීම. ීවිත ඉදී උපච්චේදක අය හදන්න බැහැ උපච්චේදදක චේදකැ අයවසන් කරනවා මරණෙ වරයි එතකොට පාලනය මගිද ජීවිත ඉන්ද්‍රීෙන් පාලනය කරන්න මට පාලනය කරන්න බැහ. එයාගේ බලය එයාගේ ශක්තිය අවසන්ද සිත බැහැර කරලා ශරීරය පොළොවට පෙරල දාන දාටම කදකයන් පරලෝ සැපත් වනා කියන කළුරිය කළ කියන මිය ගියා කියලා කියන එනං ඉස්ත්‍රී පුරුෂ ජීවිත අනිත්ක මන මනකිව මනසට සිතට ත මනස්ස කියන හටගත්ත කර්මයෙන්ද ඉන්ද්‍රිය ඇයි මනස්ස කියන එක කර්මයෙන් හටගත්ත කියයන් ඇගර කර්මදකය එකක් න අරංවාද අවිද්‍යාපච්චා සංකාර සංකරපච්ච වි්ඥාන. ත සංස්කාර දෙකෙන් එකක් අරගෙනාව සංස්කාර කියන ධර්මතාවෙන් දෙකෙන් එකක් අරගෙනාව ඒ හැබැයි කුසලා රම්මණයක් අපි මීට කල්නුස්ඳහන් කලාප අරග විල තින කුසලා රම්මණනය ඇ කුසලාරම්මණයක ප්‍රතිඵලයක් ඇටට මනුස්්‍යත්ම භාවයක් ලැබුවද මනුසාත්ම භවයක් දුකයි කියලා තාම තරුන් නෑනේ සුගතියක් බුදුරජාන් වසේ දේශනා කරන්නේ මනුසාත්ම භවය සුති මන ඉන්ද්‍රිය තොට මන ඉන්ද්‍රිය කර්මයෙන් සකශෙච්ච එකක් හැබැයි එයන්නේ ප්‍රතිසන්ධි වි්ඥානය කර්මයෙන් නෙමිද සකස්සුන කුසලකර්මුසල කරම ඒ දෙකෙන් එකක් ගත්ත හැබ ගිල නවර්තලලා නවර්තානය දුක කියන තැන විඤා පච්චාමටික සම්පූර්ණ පැහදිලි කරන අංකා විතරන්න විසුද්ියද. විඤ්ඥානපච්චා දැ මේ සුගතියක්න අපි කුසල කර්මයක් කල මනුස්සලෝකටාව. දැහොඳ ආත්ම භමයක් ලබලතින. හරිද හැයි එෙනක ගිහිල නවත්තන්නෙ කතනදි කියල බලන්ට. විඤ්ඥානපච්චා නාමරූපන් නාමරූපච්ච සලායතනම් සලායතනපච්චා පස්ස පස්ස පච්චා වද වේදනාපච්චා තන්නා දන්නාපච්චා උපාදානම් උපාධන පච්චා බව බවපච්චා ජාති දැන් සුගතිහදලදී ලති නොදැන් හරිද සුගති නැ කොතනද නැවත්ව කුසලාරම්බණයක් කරගෙන මේ බවිඩාව ඉති හැ සැපවිදින්ට ප දැගිහි නවත්න්නේ කොහිද. ජාති ජරා ව්‍යාදිී බවපච්චා ති ජාතිපච්චා හටත් ඇන්න ලොබ දදැන් එතන නවත්තලද ජරා මරණ, සෝක, කනගාඩු හැඩීම්, වැලපීම් දුක්ක දෝමනස්ස ප්‍රියන්ගෙන් වෙනීම් අප්‍රියන්හා එක්කීම් කැමති දැ නොලැබීම් අකම මෙැති දේවල් ලැබීම ඉති මේ සුගතියන්න දැන් හොතන නවත්තන්න හොඳ නෑන අපා. ද නවත්තල තිනෙ කොහහි ද. දු කිය ැන නද නවත්ත සත්‍යයද සත්‍යද ඒකයි මංකවේ අ සත්‍ය හතර නොවෙනස් වන බව වෙනස්වෙෙන්නේ නෑ මොන ආත්ම භවය ලබ ඔගිහි නවත්තන්නේ අරකපු කරුණුටි කළග නවත්තන්නේ එහෙන මන ඉන්ද්‍රී මට අයි්‍යකන්ත කර්මයට යිකත් හේතුන්ගේ හටගත්තද හේතුන් හටගත්ත ේ මයි සුක ඉන්ද්‍රිය සුක කියන්නේ සැපවේදනාව ධනවල කා ඉන්ද්‍රිය කායට සැපක් දැනෙනවා සැපක් දැනෙන් වන යිට වේදන චෛත් සිකය ඒකට අධිපති අරගෙන තින් ඉන්ද්‍රිය සුක ඉන්ද්‍රිය තර සැප විදිනවන එතුර සැප කියන සුක කියන්නේ සැප ඉන්ද්‍රිය කියන්නේ කර්මයයි ර සැප විදි කර්මේන්ද ද මටඕන විදිහට දම්බෙලති න එ මටඕන විදිර හාම්බුනා න අරංගලලාන්තේ මහරච්ච බකි මාලිකාල් පැත්ති උපදිින්ට තිබ බයි. ඒකෙදර උපතින්ට තිබබයි. දැගී නැත්ති සප එන සුක ඉන්ද්‍රිය තමන්ක තොර සු ඉද්‍රිය කියන කර්මයයි තොර සැපවිඳින්නේ කර්මයට අනු රූපෝද නැද ඇගනිසා තමයිස්කෝ ප්ඥස් ච්චෝ කිව. මේ සත්‍යයා පින විසින් සැපේ ටෝසවලතිනවා ඉන්ද්‍රී අධිපදි ඇතුර පින කියන්නේ මක කුසල් කර්මය එන සැපවිදින්නේ එ තව කෙනෙක් සැප විින්දිින වද කලා පි ර්ෂය කරන්න හොද. ද අපිට සැපවිඳන්න ඔන්නන් අපි මොකද කරන්නවා. කුසල් කරන්නට. පින් කරන්නට හරි දේතකොට සුක ඉන්ද්‍රිය සුකැ සැප එතට අධිපදික් කර්මය කර්මයට අනු රූපයි සැපවිදින්නේ. දුක්ක ඉන්ද්‍රිය දුකසාරරි කියන දුක්කසාගත කායිවි්ඥාන අනිත්තක ඉස්සලකිපිට කියන සුක සාගත කායිවිඥාන ක් සහගත කාය වෙඥාන ගැන කයට දුක් නිරන්තරයෙන් අව්ේ වේලන වැස්සට තැමෙනවා පින්නට අහු වෙනවා තො නිරන්තරෙන්ම හරියාකාරවින්ටගඩ පුටුවක්න නිදාග නැදක්නෑ ශරීරයට දුක් නිරන්තර ඉං්ලඩ් දුක්ක ඉන්ද්‍රීිය එතොට දුක කියන එක කර්මයෙන් අපේ කදදේ එමනත්ත සමතමන්ට ඕන්න විදිීතද දුක් ඉන්ද්‍රිය ඉන්ද්‍රිය දොම්නස් දුක්මොසුයි සමහරකෙනකට නිරාන්තරයම දුක්මොසී ජීවිතය. සහරකෙනකට නිරන්තරයම සොම්නස් සතුටිං ඉන්න. සොම්නස් ඉන්ද්‍රිය. එතුර ඉන්ද්‍රියක් කිවේ කර්මයයි දුකකිවේ දෝමනස්ස කිව අක මැතිදේ. අරමුණු ඉටු වෙන්නේ නෑ බලාපොරොත් ඉටු වෙන්නේ තින දොම්නස් නේද දොමනස්යක්නෙ එ ඒ ඉන්ද්‍රිය කර්මයයි ඒගේ දොම්නස් වැඩි පුරේණවනං මොන හේතුයෙන් දෙෙන්නේ කර්මයන මති හේතුයෙන් ඒ අපි නිරාන්තරෙන් මානසික පීඩාාවවිදිිනවානම් මනසිං විිඳවනවාන මකදද වෙලාති කර්මේ සමහර පවුල්ල ලක් යෙන එ කියනවා සමහරයි මේාවගේ කෙනෙ කම්බුනේ මගේ පෙර කර්මයකට කියලක්් කිය නොනව කියන හත ව නැද්ද පවල්ලල තියවානිවාර් ඇයි ඒම කියන්නේ එය වැඩියම විදවන්නේ දොම්නස් දුක්මසු සහගත සිත් මත්පැන් මද්‍රාි පාවිච්චි කරලා ඇවිල ස්වාමි දියනයට හිරිහැර කරනවා. එහෙම නැද පවුල්ල ගහ බලන්නවා හරි අම්ම කරන දේ දෙන්න දරුවන්ගේ අධ්‍යාපනයට දෙන්නන්නේ දරුවන්ගේ සුක විහිරණයට දෙන්නේනේ ඒව විනාස කරනවා දැ එතකොට ස්වාමි දීනයට කියවෙන්නම නැද්ද වචන. මේ කනම්මගේ පෙර කියන එකත්ත බොරමේ ඒවගේම තමයි ස්ස්වාමියයක් කියන සහරවස්ථාවල. මේඒකෙනටන කොච්චර දුන්න ඔසල්ලි ගෙනත් දෙෙනවා ගෙනත් දෙෙන මොනවෙන දැන්නේ ඔහෙන කියර ැකන ටක දට ගුන්න කියන. ඒට ප කිය වැඩ පොල්ට කියීලා අත ට කියලගෙන නේවද ම කසාදයක් බැන්ඳ මේ ගනම් පෙර කරමයක් කියන හ නැද්ද කියන ඉන්නවා හැම පව්ලකම නෙමෙයි ඒම තියනවා එතොටේ දෝමනස්ස ඉන්ද්‍රියන් ඉන්දිරි කියැන කර්මයයි තොර දුක්මසු සභාවයන්න්නේඒනට මහත කරඩුුවලලා වැඩකුත්නෑ නොනක රන්ඩුුව ල්කුත් වැන කරම කර්මයට හුණ දෙයි තිීශ තේලන. එක විඳි තියන ඇල්පිර කර්මයන එහෙන දොමනස්සිින්ද්‍රියය. අය තියනවා උපෙක්ක ඉන්ද්‍රිය උපේක්ෂාව පවත්තනවා මධ්‍යස්ථව සිත පවත්වන තියනේ දේමස්වභාාවයක් සි මධ්‍යස්ැ දොම්නසුත්නෑ සොමනසුත් නෑ සැපත් නෑ දුකත්නේ. සමහර අවස්ථාවල කියන්නේ දැන් කොහොමද කියලා පමුකිනවා වර්දක් නෑ. ඒමදඒ දුකකුත් ැ සපකුත් ඇ වර දක් නෑැනි හොඳින් ගින ශෝ අපිට දැම දවසර සි ගටලක් නෑ දැමච්චියන වර දක් නෑයන දුකකුත් නෑ සපකුත් න ඒකරි කියන මකක්ද මධ්‍යස්ත එතට ඒ සභාවය ඔපේක් ඉන්ද්‍රිය මකත් ඒපේක් සාාව කර්මය සකස් සිච්ච එක න්ද්‍රිය සි දෙකම කර්මය සකස් සිිච්චේවා හැබේ අපි හිතන්නේ මගේ කියලා හිතනවා මටයිති කියලා ගන්නවා බුදුරජාන් වස්ස දේශනා කරනවා දකිින් ෝනි කොහමද හිතන් ඩෝනි කොහොමද කර්මේට අනු රපව කර්මේට අනු රූපය හිතන්ට කර්මේ අනු කූලයි මේවා අපට ඕන හැටියට නෙමේ කර්මය විසින් නිර්මාණය කරන්න කර්මය විසින් ඇදගෙන යන්න කර්මය විසින් නවත්තන්නත්ර් සෑමදීම කර්මයන හැබැයි වර්දවතේරුම් ගන්නපා සෑමදීම කර්මයනමයි මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ ස්කාාධ ධාතු ආයතන කියනවන න්‍යත වසෙන්ම කර්මය සපස්ච්චේවා. අනිත් තම සද්ධහ ඉන්ද්‍රිය සද්ධාව සද්ධාව කියන්නේ තොනුරුවන් කෙරේ පැහැදීම දල්ලට යම් ආකාරයක තුනුරුවන් කෙරේ පැහැදීමක් තියෙනවාඒ පැහැදීම ඇතික කරගත්ත මේ භහවයෙන් වෙන්න පුළන් හැබැ පෙර සංසාරෙන් අරංගා වෙන්න පුළඒ සංසාරෙන් අරගෙන ආපු සද්ධාව දැන් වැඩිදවුණු කරගෙන ඉන්න වෙන්න පුළා දැක්‍රම ක්‍රමේ වැඩිදවුණුගලා ති වෙන්නත් පුළුව ඕකේ අග්‍රපලය තමයි නිවන සද්ධාව කියැනෙ ධනයක් සද්ධාව කියැනෙ බලයක් සද්ධාව නැතුව මුකුත්ම කරන්න බැහැ. සද්ධාව යැන තුනුරුවන් කර පැහැදීම දුරජාණන් වහන්සේ කරෙහි පැහැදීම. ප්‍රසාදය සිතේ ඇති වෙන සභාාවයක් නාමධර්මයක් මේක. සද්ධාවකයන් නාම ධර්මය අරකලින් සධා කර ඉන්ද්‍රිය ධර්ම අ පහම නාමධර්මය සුක සමනස්ස දුක්ක දෝමනස්ස ඔපේ එක කියන පහම නාමධර්ම චක්කු සෝත ාන චිව්වාකාය කියනෙවා රූපධර්ම ඉස්ත්‍රී පුරස කියනෙවා රූපධර්ම ජීවිත ඉද්‍රී කියනෙක රූපධර්ම මන කියන එක නම්ධර්මයක් දම මේවත් තේරුන් ගතයුතු මෙ නාමේ ධර්මයන් විසින් රූපධර්මයන් පාලනය කරන එවට ප්‍රත්තිය වෙනවා ඔපකාර වෙනවා. ඉර සද්ධාව කියන්නෙත් නාමධර්මය සිතතුලළ ඇති වෙන ස්භාවයක් නනිසද්ධාවක කිය සිත ළ ඇතිවෙන යම් සභාවයක් ඇත්්දේ සෑම සභාවයක්ම නාමධර්මය අධ්‍යාත්මික බාහිර රූපවල ස්භාවයක් තියෙනවානම් ඒ රූපධර්මයක් සතතර මහා ගහතු ගැන කතා කරනවා නම් එක රූප ධර්මයක් සද්ධාව කියනෙ නාම ධර්මයක් සද්ධාව කිය නාමධර්මය අපි සිත තුළ ඇති කරගන්න ඕනි වැඩික් දියුණු කරගන්න ඕනිතැ නෙද දැකොච්චරක් විතර හදාගෙන තියෙන රහදගත කමන්නේ මේ ධනයක් ධනයක් කියන්නේ ඔයාල රැස්කරන නය නම දනය මේධන බවයෙන් බවයට ගැෙනියන්ට පුළුවන්දනයක් අලන සද්ධහ දනන් සීල දන හිරොත්තත් පියන්දන සුත දනන් චාගෝච පඥ්ඥාමය සත්තමන්දන ල මෙන මේ දනහට යම් කිසි ගෙනකුට තියෙන ඇත් දුපත්තා එන ඇ දිලින්ඳ නෙම ඒතු තම ධනවත්තාය ඒ අත්තම පෝසත්තාය එනග පලවෙනි ධනයමොකත් සද්ධ නාම ධර්මය. ත සද්ධ ඉන්ද්‍රිය ඒන අධිපති නායකත්්‍යය කර්මය විසින් සද්ද ඇතිකල දු කර්ම කර්මය කරම පල විශ්ාස ක තරු ගත්ත අවබෝධ කරගත් ලොෝතරා බදුරජාණන් වහන්සේ කරේ ඇතිවෙන ප්‍රසාධය පැහැදීම. එඒ තාාගතයන් වහන්සේ අතිශ්‍යය නව අරහාදි ගුණයන් මනෙහි කල මනෙහිල මිෙහි කළ මොනතර ශ්‍රේෂ් තුම් පුච්චලද ලෝත්‍ර බුදුරජාණන් වහන්ස කියන්නේ. අන සමගේ සිතතල ඇති වෙනවා ප්‍රසාධය අරහන් ගුණය පිඩිබන්ඳ හොඳට විමසන්න සද්දාව ඇතිවෙන ක්‍රමක් මේ කියන්නේ. අරහන්න්න ඇමති ගුණේ හොඳ මිනහි කරන්න පිඩිබඳ හොඳට සොයන් අහන්කැන ඒ කියනෙක්. සමමා සම්බුද්ධයික නැයි කියනෙක හොඳට හොයන්ට ඒ මේ බුදුරජාන්සට මෙහම. මත්ම ්‍රේෂ්ි තුම් ගුණ නාමයන් ඩීලතියන සම්මා සම්බුද්ධක නෙයි විද්්‍යාචන සම්පන්නක නෙයි අෂ්ට විද්‍යාවන් පසලොස් චරණ ධර්මයන් එ එනි ඥාන ලෝක වෙන කාටවත්න තවත් බුදුවරයෙකුට ඇරෙන්ඩ ඒ නිසායිි පහදින්නේ එතතාගත ගුණයට හඥානයට සුගත කියන ගුණිය ගැන හොයන්ට පොත්ත්ල ති නො හොයන්ට බලට ලෝක විදු කියයන්නේ අපි වකටෙන් කියෙන වන්දන මාන කරනකොට ස ලෝක සංසාර ලෝ සංස්කාර ලෝකා වකාශ ලෝක සියලු ලෝකයන් පිළිබඳවදාන්න බුදුරජාණන් වහන්සඒලෝක විදු අනත්තර පුරෂදම සාර්ධිකයන්නේ ඕනම පුරෂක් දමනය කිරීම හැකයා වක්තිය සත්තාදෝ මනුස්සාන දෙව මනිසුන් සිරු දෙනාට. සන කන සතදව මනුස්සල් නිවැරදි අනු වාසනාව බුද්ධ බුද්ධිය අග්‍ර පලලබ බගවාමිූච ප්‍රතිපති පූචා කොහෙන් කවුරු කෙනවත් ලබන්න සි ප්‍රතිපතිඒ බුදුරජාන් වහන්සේගේ ප්‍රතිපති අනුගමනය කරන්න තාම සදුසිනි පූචාව කරන්න ස හිතන්න කල්පනා කර හොයන්න. දුදාය ඒ කන බුද්ධානුසති ම්මා අනුස්ති සංගානුස්සතිය. අනුසති අනුසති තුනක් මේ අනුසති දායතුුණක්. කමටහන්තුනක් ඒ කමට හන්තුනේ.ඒ බලවත් බවතමයි සද්ධාල ඒතුළ ම කරලා මෙ මේනි කර ධර්මය ගැන මෙනේ කරලා මහාහ සංගරත්ය ගුණ මනේ කරලා සිතතුළ පදින සභාාවයක් නම ධර්මයක් සද්ධහා ඉන්ද්‍රිය කර්මය. බලවත්වෙන්නේ ොන කර්මය දඋල කර්මයය තුනරුවන් කරේ ප්‍රසාදය ඇතිවෙන් ඇතිවන්න ඇතිවෙන්න සිත තුළ බලවත්ෙන්නේ ප්‍රසාදය තුන්රුවන් කරේ ප්‍රසාදය මෙහි කරන්න මෙහි කරන්න සද්ධ ඉද්‍රිය වීර ඉන්ද්‍රිය අධිපති කර්මය මකක් බුදුරජාණන් වහන්සේ සාරා සන්ක කල්ප ලක්ෂයක්ම වීර කළාද දපි කොච්චර කල් වීරිය කළ තිනසේ තැ මේ භවේ කොච්චරල් පොයදාට විතරයි නැහැ බුදුරජාණන්වාන්සේ ජීත කාලය පුරහම සාරසංක කල්ප ලක්ෂයක් ලබා ගත සෑම ජීවිතය ජීවිත කාලය පුරහම වීරිය කළේ කවධාරය උතුම්ම සම්බෝධීයට පත්වෙනවා කියන. එන වීරය ඉන්ද්‍රිය නපන්කුසල් උපදවන උපන් කුසල් රන න පන් අකුසල් උපදවන්න උපන කුසල් අයින් කරන. නූපන් සමත විදර්ශන උපදවන්න උපන් සමත විදර්ශන දියුණු කරන්න නූපන් කෙලෙස් උපදවන්න එපා උපන්ෙස් අයිරීරිය ඕනි බෙන් භහයට බහයෙන් භවයට අරගෙන නැවිල්ල තිීන අපි මේ බව වීරය වී අවසානයක් දකින පුළ ආරයශ්නා ගික මාර්ගය සම්පූර්ණ කරගත්තුොත්. ස එ වීරී කෙනෙක ඉන්ද්‍රියක් සද්ධ වී සති සතියකි වෙස්සීයට නාම ධර්මයක් තරමේ නාමධර්මය කොහමද පවත්තන්නේ නාමධර්මයන් තුළත් පවත්වන රූපධර්මයන් තුළත් පවත්වන. කයකායනු පස්සී විහරතී කිවොත් සතිනමති නනාමධර්මය රප ධර්මයන් කරේ පවත්වන කයකායනු පස්සී වවිරති කය අයිති රූපේට තර සතියකයන නාමධර්මය සිතින් විමසන ශරීරය ස්වභාාවය අධ්‍යාත්මික බාහිර ලෝකය පිළිබඳවස්භාවයන් විමසනකායකායනු පස්සවිීරති වේදනාසූ වේදනානු පස්සී වවිරති තර සීයෙන් සීය නැමති නාමධර්මයෙන් වේදනාව නැමති නාමධර්මය පරීක්ෂ කරන කර්මයකට මූලි ක ලාති. සංසාරය පුරුදු කරගෙන ආපු ඒ භාාවනාවන් සදර සතිපට්ටානය මේ භාවිත් වැඩිදිුණු කරනවා. චිතේ චිත්තානු පස්ස වියරදිී. දොර සති නමති නාමධර්මයෙන් සිතේ සභාාවයන් සිතේ සභාවනුත් නාමධර්මය ඒ පිළිබඳව විභාග කරන පරරික්ෂා කරන. කර්මය 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 පෝෂණය කරන. ල පෙර කුසලය බලෙන් සද්දා නමති ඉන්ද්‍රී වීරය නැමති ඉන්ද්‍රිය තර. සති නැමති ඉන්ද්‍රිය ත සති නැමති ඉන්ද්‍රෙන්ර නැව නැවත 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 මෙ මේහි කර දම්මේ දම්මානු පස්සති වීරති.ඒ ධර්මයන් නීවර්ණවශයෙන් නිෂ්කන්ධ වශයෙන් ධාතුවශයෙන් ආයතන වසයෙන් චතුරා ශත්‍යය වශයෙන්, සප්්‍ර බුච්චංග වසයෙන්මන කර. එත වඩ සති ඉන්ද්‍රිය සද්ධ වීර සති සමාධී සමාධකයන නිචිත්තයක ග්‍රථාව එකඟ බව තැන් පත් බව වැඩනෝ සතර සති පට්ටානය තුළ සද්ධවිීරි සත් සමාධි ප්‍රඥා 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 වැඩිනම් සත්‍යවබෝධයනම් ඒනම් සද්ධහ වීරි සද සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම අනි ධර්මතාතුන කියන්න කාලය අවසන්නේ රතිීන ඒ ධර්මතාතුන ඒ තමයි වටිනාම ධර්මතාතුනේ අන්ඥා තං්ඥ සාමිති ඉන්ද්‍රිය ගටන අෞච්චාණය කරන්න ත පහසු වී. අන්්‍යඉන්ද්‍රිය අන්‍යත්තාව ඉන්ද්‍රිය. අ අනඥ ත්ඥස් සාමිති ඉන්ද්‍රිය ස්ෝන් මාර්ගසිත එ එක ඒගාව ධර්ම දේශනාදකි නවා. ස්වාන් මාර්ගසිත අනන්ද්‍රී කියන්නේ ස්ෝවාන් පලසිත සකෘතාාගම මාර්ගසිත සකෘතාගමි පලසිත අනාගාමි මාර්ගසිත අනාගාමි පලසිත අරහත් මාර්ගසිත අන්්‍යන්ද්‍රිය මේකත් කර්මයට අයිතික. කරගෙනපු කොසල කර්මවල අතිශ්‍ය උච්චතම අවස්ථා අන්්‍යත්තාව අ්ජන්තාවකයන අරහත් පලය රාතන් වහන්සසිටි කියන නමක් අන්‍යත්තාාවවිචක්චයන්. එටික ඊළඟ ධර්ම දේශනා විදි කියනවා ධර්ම දේශන අවසන් කරන. ර්මද න දායයිකත්ත රධිකිරේ පදිංචි පිරිිප මතා සහ මල්ලිකා පිලිප් මතිනිය ඇතුළු දූදරුවන් විසින් විශේෂාරමුණ ඕස්ට්‍රේලියයාාවේ උසස් අධ්‍යාපනය නියුතු මල්ින්ත පිරිිප පුතනුවන්ගේ චනිි එකොලොස්නි දදිනට යදන වි පස්සන චන් දදින මත නාශ රධ ප්‍රර්ථනා කිරීම දීරිිකාශ ප්‍රර්ත්න කිරීම පුුණ්්‍ය අනුමෝදනනා පපුච රනාගම කොසලදම්ම නායක සාවාන්දියන් වහන්සේට ියගම ගනේවත්ත විහාරයේලකු සාමින් වහන්සේට පිලිප් මහත්මගේ දෙම පියන් දෙපලට බඩල් කුම්පපුරේ පදිීංචිව සිටිගුණ පාලපාණන්ට සෙලුරාණ විරුවන්ට කොරෝනාාරෝගන් පර්ලෝසැපසිියලු දෙනාට පින් අනුමෝදන් කරනවා. සෙත් ප්‍රර්ථනා කරනව පිලිපසාම්පපුරෂයාට රන්දිත තරුක නටාශ යනදූ දරුවට නන්දාවති මෑණියන්ට ඩුබාහි සේවේනයතු ජගත් මල්ලීට ඕස්ට්‍රේලියයාාවේ පදිංචි චූටිදුව සහ සනුජපපුතනුවට නිදුක් නිරෝගීසව පත්භවි තිර ජීවනය දීර්කායිශුකාර්ථනා කරන. ඒවනම් මේ රැස් කරගත්තන ත ප්‍රමාණ පනිසාක්තිීන්ගේ බලේ න ෝස්ටේිය උසස්වදධ්‍යාපනය නියුතු මලිත් පිරිපපුතුනුවන්ට සුබ පන්දිනයක් වඒවා තුනරන්ගේ ආසිිරවා දෙල බේවා එක ජීවිතයට යහපතක්වේවාස තක්ඒවසාන්තියක්කේවා. දුක් නිරෝගිස්ව පත්භාාවය තිරචීවනේ වගේ ඒ අධ්‍යාපන කටයුතු සාර්ථ කරගන්නට ඒ ශිස්තතු ලතින යහපත් ප්‍රාර්ථන බලාපොරොත්තු සියල් ෂ් සිද කරගන්නට මේ උතුම්පුුණ්‍ය ක්තිය ආසිර්වාදයක්ම වේවා කියහිතාගෙන සාදුකයන්. ඒවගේ පුුණ්‍යන මෝදන සිද්ධරන පූච්ච දරනාගම කුසල දම්ම නායක ස්වාමින්න් වහන්සේට ඒවගේ බියගම ගනවත් විහාරි ලොක ස්මින් වහසේට පිරිිමහත්මාගේ දෙමපියෝ දෙපල බඩල් කුපරේ පදංචි සිරි ගුණ පාල ප ානන්. සිියල්ල රන විරුවන්ට කොරුණනා රෝගෙන් පරලොසපත් සිරු දෙනනාට මේ උතුම් පනිශක්තිය අනුමෝදන්නීමෙන් සෑම කෙනෙකුටම සුවපත් භාව ප්‍රාර්ථනා කරනවා එ සියලජනා තායික්මන් භවයකදී උතුමූ නිවනිින්ම සැනසෙත්වා කියලසාදු කියන්න සෙත්ත සෙන් ප්‍රාර්ථනා කරනව පිරිිප්ස්වාමි පුරුෂයා රන්දිත තරුක නටාසායන දදුදරුවන් නන්දාවති මෑනියන් ඩුබාහි සේවේනයුතු ජගත්මල්ලි ඔස්ට්‍රේලියාවේ පදිංචි තිරි චටිදුව සහත් සනුජ පුතනුවන් ල සියලු දෙනට නිදුක් නිරෝගි සෝපත් භාවය තිර චීවනය දීර්ගායි සම්පස්සල සේවා සිරු දෙනග හපත් බලාපොරොත්තුව අරමුණ ආකාරයෙන් ්්‍රසිදධවේවා ඒ සදාමය උතුම් පුුණ්‍ය ශක්තිය හේතු ආසනාවේවා කෙලහිතාගෙන සාධ කියන්න දෙව අන්ට පෙන් අනුමෝදන් කිරීමන් වසෙන්මගාතාවන් කියමු ආකා සට්ඨා ජබුමට්ටා දේවානාගා මහිත්තිිකා. రకం තුළలో సాసනం కసటාచබు මట్టා දේවාන ගాම හිతతికాపഞන් తం అను ෝതత చిරం రకంතු දේశනం ආకసట్టාజ මట్්టා දේවා නාగామ හිతికపഞන් తగను మෝதி చරం రకంතුමం පරంతී කරගත් නම් ත ප්‍රමාණ පුුණනිසාක්තියෙන් ඔබාපස්සෑම දෙනාටම මේ සංසාර්දුකෙන් නිදහස්වීම පිණිසම හේතුවා සනාාවේවා කියල ඉතාගෙන සාදුකයන්. සෙලු දෙනාටම ආසිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්චංවත්තාප්‍රචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්තිී ආයුුවන්නෝ ඇස්ුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්තිමීවච තෝනිබාන සම්පත්ති හිමිනාතයේ සමිච්චතු සැම්දනාටම තිරවන් සරණයි.